43 වෙනි ඕඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෝහය ගැන. දැන් මේ තාම ඉන්නේ සිත විග්‍රහ කරන කාමාවචර සිත් 54 අකුසල් සිත් 12 යටතේ කතා කරන මෝහය සම්බන්ධයෙන්. අපි මුලින් කතා කරා සිත බෙදෙනවා කොටස් වලට කාමාවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක්, ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමෙන් 8ක් දීර්ඝ වශයෙන් 40ක් කියලා. කාමාවචර සිත් 54 ප්‍රධාන කොටස් 3යි, අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, කාමාවචර ශෝබන සිත් 24යි. ඒකෙනොත් අකුසල් සිත් 12 ලෝභ, ද්වේෂ, මෝහ සම්බන්ධයෙන් තමයි කතා කරගෙන හිටියේ. මේ ඔඩියෝ එකේ කතා කරන්නේ මෝහය සම්බන්ධයෙන්. මෝහය කියලා කියන්නේ යම් කරුණු සම්බන්ධයෙන් හරියට දැනගැනීමට නොහැකි විදිහට හිත වැහෙන එකට. හැම අකුසල සිතකම මේ ස්වභාවය තියෙනවා. යම් කරුණු සම්බන්ධයෙන් හරියට දැනගැනීමට තියෙන නොහැකියාව. මෝහය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සැකය සහ නොසන්සුන්කම කියන කොටස් දෙකට. ලෝකය ගෝලාකාරද, පැතලිද, ඉරහඳ ඇත්තටම තියෙනවද, පිම්පව් කියලා දේවල් තියෙනවද, බුදුන් දහම් කියලා දේවල් තියෙනවද, ඇත්තක්ද බොරුවක්ද කියලා හිතන එක මෝහ සිතවිල්ලක්. සැකය සහිතව එන මෝහයක්. මේ සැකයට තමයි කියන්නේ විචිකිච්ඡාව කියලා. කටයුත්තක් කරගෙන යනකොට හිත කලබල වෙන ස්වභාවයට පත්වීම, නොසන්සුන් වීම. එනිසා කරුණු හරියට අවබෝධ නොවීම මෝහයක්. මේ නොසන්සුන්කමට තමයි කියන්නේ උද්දච්චය කියලා. මේ විදිහට ගත්තම මෝහ සිතක් සැකය නිසාවද, නොසන්සුන්කම නිසාවද කියලා අපි හොඳට තෝරලා බේරලා බලන්න ඕනේ. මෝහ සිතුවිලි සතුටුදායකද, දුක්ඛදායකද? ඉන්ද්‍රිය තුල ගැටෙන අරමුණවල නිශ්චිත ස්වභාවය අඳුරගන්න බැරි හින්දා තමයි මෝහ සිතුවිලි කියලා ඒවට නමක් තියලා තියෙන්නේ. ඒ නිසා මෝහ සිතුවිල්ලක් ඇති වුණාම සතුටු හිතෙන්නේ නැහැ, දුක හිතෙන්නෙත් නැහැ. හැම වෙලේම මෝහ සිතුවිල්ලක් උපේක්ෂා සහගතයි. ඒකේ සතුටක් දුකක් අයිති නැහැ. සැකය නොසන්සුන්කම කියන දේ අන් අයගේ බලපෑමෙන් හිතේ ඇති වෙන්නේ නැහැ. තමන්ගේම ප්‍රകൃතියෙන් තමයි හිතේ සැකය නොසන්සුන් කියන දේ, නොසන්සුන්කම කියන දේ ඇති වෙන්නේ. මෝහ සිතුවිලි, ලෝභ ද්වේෂ සිතුවිලි වගේ ප්‍රබල නැහැ. ඒ නිසා බරපතල විපාක, බරපතල විදිහට ඒක රිසල්ට් එකක් ඇති වෙන්නේ නැහැ. නමුත් විචිකිච්ඡාව නිසා සිත කුසලයට, ධනාත්මක පැත්තට හැරෙන්නේ නැති වෙනවා. ධනාත්මක වීමට, දියුණු වීමට භාවනා කටයුතු, මනස සංවර්ධනය කරන කටයුතු, හොඳ වැඩ, කුසල් ක්‍රියාකාරකම් කරන්න කියලා උපදෙස් දුන්නත් හිතට සැකයක් එනවා. ඔවා කරලා හරියයිද, තවත් වෙලාව නාස්ති වෙන එක වෙයිද ආදී වශයෙන් මේ ක්‍රම පිළිබඳව සැකය ඇතිවීම ස්වභාවිකයි. නමුත් ඒ ඇති වුණේ මෝහ සිතවිල්ලක් කියන එක තීරුම් ගත්තේ නැත්නම් අපිට අපේ දියුණුවට බාධා ඇති වෙනවා. ඉතින් දවස පුරාවටම අපිට මෝහ සිතවිලි ඇති වෙනවා. අපි හරියට දවසේ අවසානයේදී කරන අපේ දවසේ සමරයිසේෂන් එකේදීවත් අපි ඒ අවස්ථාවල අපිට හිතුන සිතවිලි වල මෝහ සිතවිලි අඩංගු වෙනවා නම් ඒ දේවල් හරියට ඇනලයිස් කරොත් ඊළඟ දවසේ ඒ සිතවිලි ඇති වෙනකොට අපිට ඔටෝමැටිකලි ක්ලික් වෙන්න පටන් ගන්නවා මේ එන්නේ මෝහ සිතවිල්ලක් කියන එක. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් එකෙන් තමයි මේ ඍණාත්මක ලෝභ ද්වේෂ මෝහ, එහෙම නැත්නම් අකුසල් ලෝභ ද්වේෂ මෝහ අපිට අයින් කරන්න පුළුවන් වෙන්නේ.